පසුදින අවදිනු මහාමායා දේවිය තමන්දුට සිහිනය ගැන සුද්ධෝදන රජ්ජුරුවන්ට පැවසුවා. සුද්ධෝදන රජ්ජුරුවෝ පුරෝහිත බමුණන් 108 දෙනෙක් කැඳවලා හීනය ගැන ඔවුන්ට දැන්නු. පුරෝහිත බමුණන් නිගමනය කළේ සුද්ධෝදන රජ්ජුරුවන්ට මහාමායා දේවියටත් පින්මන්ත කුමාරයෙක් උපදිනවා කියලා. පාඩම ඉතුරු ටික අපි හෙට කරමු. අයිබෝන්. මගේ ඔෆ් පීරියඩ් එක. මං ඒක දන්නවා. වැඩ තිබුණා නම් පබා පැහැර අරින්නේ නෑනේ. බොහොම ස්තුතියි. පබා දන්නවද? අපි ඉස්සර සටන් කරේ සුද්ද එක්ක. දැන් කළු සුද්ද එක්ක. ඒමක්ක? සුද්ද මෙහෙන් යනකොට උන්ගේ චින්තනය ඉතුරු කරලා ගිහිල්ලා. ඒක වෙනස් කරන්න අමාරුයි. අමරතුංග මහත්තයාගේ සටන තාම ඉවර නැති. ඔය දන්නවද? පිට හැතැම්ම දෙක තුනකට ඇහින් තියෙන ගමක ගෑනුවයට 60 අඳින්න දෙන්නේ නැහැ. කවුද? ඒ ගමට අල්ලපු ගම ඉන්න රදල පවුල්. ඒක හරිම අසාධාරණයිනේ. අපි ළඟදි මේ ගමේ සංවිධානය නෝ රැස්වීමක් තියෙනවා. නැතුව මේ රට හදන්න බෑ. ඒ ගමේ මිනිසුන්ට අකුරු බෑ. අපි තීරණය කළා හවස පද්ධති දාලා ඒ මිනිසුන්ට උගන්නන්න. ඒ වගේ වැඩකට නම් මටත් උදව් වෙන්න හැකි. හවසරුව පාළු කරන්න දෙයක් නෑ. සමාජ සේවනයෙන් කාලේ දෙවට කමක් නෑ. ඒක ඔයාගේ වගකි. මම මේ වතුරු නාන්න මනාප නෑ හාමිනි. අදට නාගන්න මන් දෙයියුළු හල් තැන්බෝ. ඉස පාත් කරන මං ඉතින් අද ඊයේ එමලියට ඉස පාත් කෙල්ල. ඕන් දෙඩුව ඊස්වරි වලට ගුණ ඖෂධ. දැන් වෙද කොමත් දන්නවා. අර වෙද මුහන්දිරන් උන්නාන්සේ ගෙනා යෝජනාව ගැන විභූතිය එක්ක දිඩුවය. මක්කයු දොඩන් විභූතිය ගානකටවත් ගත්තේ නැහැ නේද? ඒ කෙල්ලට ලස්ස ගානක බූදලේ තියෙනවා. ඇග්නස්. ඌටත් යන කල දසාවක් තියෙන්න එපැයි. විභූතිය මනාප නම් පිට මනාපයි කියලා දොඩම. කොළුවව පිටට දෙන්න මට ලෝබයි හාමිනි. අපි ඇත්තම දොඩම. හාමිනේට එහෙම හිතෙන්නේ නැද්ද?
මට නොහිතෙනවාම නෙමෙයි. මං ඒ ගැන අමතක කරලා ඉන්නේ. ඔය ආරච්චි ගෙදර එවුන් ඔය තරමට මට්ටු වෙලා ඉන්නේ විභූති ආහන්. බබා කෙල්ලගේ ආරක්ෂාව ගැනත් අපිට බයක් නැත්තේ ඒක. ඔය කොළුවා ගමෙන් පිට වෙලා ගිය දවසක අපිට පිහිටක් නෑ. උගේ අනාගතය ගැනක් බලන්න එපෑ. දෙයි හාඳුරුවනේ විභූතිය ටිකක් පෙනුමට හිටියනම් මේ ගෙදර බබලවන්න තිබුණා. එහෙම වුණා නම් මං පිටට යන්න දෙන්නේ නෑ හාමිනේ. නොකෙර දේවා ගැන දොඩ නැතුයි. Mandri, why are you late? I'm sorry. It's my fault. Sweetie, makke late? Mind your manners, Derek. She's embarrassed. Okay. Just forget it and have your lunch. Mandri! Mandri! Why? Are you looking at me? What are you doing? I'm going to go to the house. Mandri! I'm going to go to the house. I'm going to go to the house. අඩ මාතෙක් කියන්න බැරි දෙයක් නෑනේ. සිල්වියා, මට හිතෙනවා මේ හැම දෙයක්ම දාලා ගෙදර යන්න. මට හැම්බෙලේම හිතෙනවා මම මේට ගැලපෙන්නේ නැහැ කියලා. Then allow it to happen. අලුත් තැනකට ආවම ඔහොම තමයි. කාලයක් යනකොට ඔක හරියයි. අනිත් එක, ඔයා මේ කල්ච එකට සෙට් වුනම් ඔය ඔක්කොම අමතක. අපි ආයෙත් ගැලපෙන ඇඳුම් ටික කොළඹින් මා. හෙට අනිද්දාට දෙන්න තියෙ shopping යමුකෝ. මන්ද්‍රී. ඔය ලස්සනට හිටීමේ කොණ්ඩ කැපුව. මොකද කියන්නේ? You are a nice girl. අපේ අම්මා මැරෙයි මං කොණ්ඩ කපනවා කිව්වොත්.